කියන කතා. මේ කතා කරන මොහොතේදී බංකොලොත් ජාතියක් විදිහට, බංකොලොත් රටක් විදිහට පෙනී සිටින රට, එම බංකොලොත්භාවය මිදිලා නැවත වරක් ලෝකයේ හමුවේ ගෞරවයක් අභිමානයක් ඇතිව ජාතියක් විදිහට පෙරට යන්නට පුළුවන් අවස්ථාව උදා වෙලා තියෙනවා කියන ප්‍රීතිදායක පණිවිඩය අපේ රාජ්‍ය නායකයා රනිල් වික්‍රමසිංහ මහත්මයා බොහෝ විට 26 වෙන්න පුළුවන් ප්‍රකාශයට පත් කරනවා කියන පණිවිඩය නන්දෙසින් ඇසෙන්නට තිබෙනවා. ඉතින් මේක මං හිතන්නේ මේ බංකොලොත්භාවය කියන එක ගැන දන්න, ඩිෆෝල්ට් භාවය ගැන දන්න, රටේ විදේශ විනිමය තත්ත්වය ගැන දන්න අයට තේරෙනවා මේ කියන්න හදන්නේ බොරුවක් කියලා. ඒ සතිය වෙනකොට බංකොලොත්භාවයෙන් අපේ රට මුදවා ගැනීමේ ගැනීම අපිට කරන්න පුළුවන්. ඒ කරායින් පස්සේ පැරිස් සමාජය, ජපානය, ඉන්දියාව, චීනය, ලෝක බැංකුව, ඊළඟට විශේෂම අයිරෝපිය ආපෘතිය කරපු මුදල් දුන්න ආසියානු සංවර්ධන බැංකුව අපිට නැවතත් අපිත් එක්ක සාකච්ඡා කළ ඒවට මුදල් දෙනවා. මුත් ඒවා දවසින් කරන්න බෑ. ආණ්ඩුව දැන් තීරණය කරලා තියෙනවා පෞද්ගලික නාය කුට්ටිය පැත්තකින් තියලා මාස 3කට කලින් එකගතාවය හදාගත්ත ද්විපාර්ශ්වීය ණය ගිවිසුම අත්සන් කරන වෙලාවේ මෙන්න අපි බංකොලොත් භවින් මිදුනාය කියලා බොරුවක් කියලා රටේ ජනතාව රවට්ටන්නේ. ඒ නිසා අපි ආණ්ඩුවට අභියෝග කරනවා, ඇත්තටම අපි බංකොලොත් භාවයෙන් මිදුනා නම් පෞද්ගලික නාය හිමියන් සමග ඇති කරගත්ත එකඟතාවය රට ඉදිරියේ තබන්න කියන අභියෝගය අපි ආණ්ඩුවට ඉදිරිපත් කරනවා. ඉදිරි දින කීපය තුළ මේ සුබ පණිවිඩය ලැබුණයින් පස්සේ ඔබතුමන්ලගේ ඔය අවලාද චෝදනා සියල්ලම නිෂ්ක්‍රීය වෙනවා, අවලංගු වෙනවා. එදා බ්‍රිතාන්‍යයේ අයන් ලේඩි හිටියා නම් මම හිතනවා අපිට ලංකාවේ මේ අයන් මෑන් කිව්වොත් ඒක කිසි අතිශයෝක්තියක් නෙවෙයි. ඒක තමයි වචනය. අපි බංකොලොත් භාවයෙන් මිදිලද, බංකොලොත්භාවය තවම ඉන්නවද කියලා කියන්න පුළුවන් ජනාධිපතිතුමාටවත් අපිටවත් පාර්ලිමේන්තුවටවත් නෙමෙයි. ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ආයතන මෝඩිස් සහ ෆිච් රේටින් ආයතනය හෝ SND කියන ආයතන තමයි මේකේ මේ ප්‍රකාශය කරන්න ඕන. ඇත්ත වශයෙන්ම ඔවුන්ට අනුව තවම අපි ඉන්නේ SD සිලෙක්ටිව් ඩිෆෝල්ට් හෝ ඩිෆෝල්ට් කියන තත්ත්වය තමයි තාම ඉන්නේ. මම දැක්කාද සුභාරංචියක් කියලා තැන් තැන් වල පෝස්ටර් ගහලා තියෙනවා. සුභාරංචියක් කියලා, ආරංචිය සුභයි කියලා මම හිතන්නේ මම දැක්කේ. ඒක දැකලා තිනකොට මම දැන් දැක්ක සමාජ දෙවල ගොඩක් අයගේ පස්ස පැත්තෙන් ඉත්තෑවදුවනවා වගේ, ගැරඬින්ට භූමි තෙල් ගැහුවා වගේ කලබල වෙලා සුභාරංචියක් එනවනම් මෙයාලා බයයි. රටට සුභාරංචියක් එනවනම් අපි හැමෝම සතුටු වෙන්න ඕනේ. හැබැයි රටට අසුබ වෙනකම් බලන් හිටපු අයට නම් අසුභාරංචි තමයි ඉස්සරහට අහන්න හම්බ වෙන්නේ කියලා මම මේ වෙලාවේ කියනවා.